හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීවර් ආයිෂ් කහා ෆේස් ක්‍රීම් ගම්පොළ බස් නැවතුම්පලේ තිබූ අපනේ ශාලාවක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද උදැස්සන පුපුරා ගොස් තිබුණා. පිපිරි මෙන් අපනේ ශාලාවේ හිමිකරුට හා සේවකයෙකුට සුළු පිළිස්සුම් තුවාල සිදුව තිබෙනවා. මම රෙගුලේටරය තමයි ගාවෙන් තමයි ගින්දර ආවේ. කට්ටිය මේක දෙලා මම ගෑස් සිලින්ඩර එළියට ඇදලා දැම්මා. මම මගේ තාත පොඩක් පිච්චුණා මේ පරණ ගෑස් එක තමයි මේ එකපාරට ගින්නක් ආවා. රෙගුලේටරේ ගලවලා විසික් කරන්න ගියා. එකපාරට මාව පිච්චුණා. දකුණු පැත්තේ ඔලුව පිච්චුණා. මේ අත් දෙකම පිච්චුණා. මේ අතත් පිච්චුණා. වම් පැත්තට. ලෆ් ගෑස් භාවිත කරන නොච්චාගම පහළ මහරගහවැව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප ක්‍රියාත්මක කිරීමට යාමේදී එය ඊයේ පුපුරා ගොස් තිබෙනවා. මේක ඊයේම ආපේ ලිප දානකොට මේ අර ප්‍රෙෂර් එක වැඩියෙන් මේ වේගෙන් ගෑස් පිට වෙන්න ගත්තා. දැන් උදේ මේ මං ඕක රෙගුලේටරෙන් ඉවත් කරනකොට ගෑස් පිට වෙන්න ගත්තා කුස්සිය පුරාවට මම වේගෙන්. වියන්ගොඩ මුද්දරගම සහ කුරේකුටුව ප්‍රදේශවල පිහිටි නිවාස දෙකකද අද උදැසන ගෑස් ලිප් පුපුරා ගොස් තිබුණා. ගිනිගත්තේන අඹගමුව ප්‍රදේශයේ නිවසක හා නාවලපිටිය නගර සභා මාර්ගයේ නිවසක ගෑස් ලිප් පුපුරා ගොස් තිබුණේ ඊයේ පස්වරුවේදී. මේ අතර උඩුනුවර වෙලම්බඩ එල්පිටිය ප්‍රදේශයේ නිවසක ගෑස් ලිප පුපුරා ගොස් තිබුණා. පසුගිය පළමුවනිදා මිලදීගත් එම සිලින්ඩරය රතු මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර තිබූ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් වීම විශේෂත්වයක්. වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමකදී තහවුරු වූයේ පාරිභෝගික අධිකාරිය නව මාර්ගෝපදේශ අනුව රතු ලාංඡනය සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කරන ලෙස උපදෙස් ලබා දීමටත් පෙර ලිට්‍රෝ සමාගම එම වර්ණයෙන් යුතුව වෙළඳපොළට නිකුත් කළ ගෑස් සිලින්ඩරයක් මෙම පුද්ගලයා මිලදීගෙන ඇති බවයි. පරණදිකේ නිල් පාට සීල් එකක් අනේ තියෙනවා කිව්වේ. අලුත් සීල් එකක් තියෙන හින්දා මේක අලුත් සිලින්ඩරයක් කියලා තමයි දැන් අපිට හිතෙන්නේ. මේ අතර ගෑස් පුපුරා යාමේ සිදුවීම් පිළිබඳව සොයා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කෙරවල පිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගම වෙත පැමිණියා. එහිදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත් වික්‍රමසිංහ මහතා සමග ඔවුන් සාකච්ඡා කළා. එතකොට ඒ සංයුතිය වෙනස් වීම උඩ ඇමතිතුමාගේ ඒකට අපි අනුමැතිය දුන්නේ නැහැ පාරිභෝගික අධිකාරියේ. ඊට පස්සේ අපි ඒක වෙළඳපොළෙන් අයින් කරා කියලා කිව්වා. වෙළඳපොළෙන් අයින් කරා නෙමෙයි අතට ඒ වගේ පාච්චි කරනවා. නිකුත් කිරීම නෙමෙයි. ආ ඊට පස්සේ ආවේ නැහැ අපරෝ. ඒ කියන්නේ 18 ගහපු කොම්මා ටික පාවිච්චි වුණා. පාවිච්චි වුණා. අයින් කරගත්තේ නැහැ ක්ලයින්ට් අන්දරකට. ඇමතිතුමා වැරදි කතාවක් කියලා දැනෙනවා. එතකොට දැන් අර ඔපෙන් එකයි බියුටෙන් සංයුතිය හරියට ඒ ප්‍රශ්නේ දුන්නා. ඒ වෙනසක් කරලා නැහැ. වෙනසක් කරලා නැහැ. ගෑස් වල තත්ත්වය බාල කරපු ඒ බාල කිරීම නිසාම මේ ඇතිවෙච්ච අනතුරත් එක්ක මේ ඉන්න ක්‍රියා කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර යුතුයි කියන අදහසේ අපි තවම ඉන්නවා. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව පැකිලෙනවා. ඒ දැන් නිකුත් කරන ගෑස් ප්‍රමිති ආයතනයේ ඒ නිර්දේශානුව ආරක්ෂිත ගෑස් හැටියට තමයි ඒ ක්‍රියාවලිය තුළ අපි දැක්කේ. මොකද මේ ගෑස් පුරවන තැන ඉඳලා පාරිභෝගිකය දක්වා ලොරියට පටවනකම්ම අපි බැලුවා. ගෘහස්ත ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් අද සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. විශේෂම ගරු කතානායකතුමනි, මෙම කාරක සභාවේ සාකච්ඡා සටහන් පමණයි තිබෙන්නේ. මම හිතන්නේ ඉතාමත් ඵලදායී වෙනවා මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා. ඉතාමත් කඩනමින් නැවත වතාවක් උපදේශක කාරක සභාව කැඳවලා මේ සාකච්ඡාව කරුණු පිළිබඳව අවසාන නිර්දේශයන් යෝජනා ලබා දුනොත් මම හිතන්නේ ඉතාමත් හොඳයි. මේ අතර පසුගිය දින කිහිපයේ සිදු වූ ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් පිළිබඳව කරුණු දැක්වීම සඳහා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයට, ලිට්‍රෝ සහ ලෆ් ගෑස් සමාගම් ඇතුළු ගෑස් කාන්දු වීමලට අදාළ සියලුම ආයතන සඳහා අද මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින්නේ දන්වා තිබුණා. මේක හදිසි තත්ත්වයන් නිසා සති දෙකක් ඇතුළත අපි වාර්තා ලබා දෙනවා. සමාගම් නේද සම්බන්ධ නෑ. අපි ඊළඟ සිකුරාදට සමාගම් සහ ඊට අදාළ අනිකුත් පාර්ශ්වනුත් මේ සම්බන්ධව තොරතුරු ලබා ගැනීම සඳහා කැඳවනවා වින්දිතයන් හැටියට නෙවෙයි. ඒ කියන්නේ යම් කිසි දෙයක සංයුතිය වෙනස් වීමක් වෙලා තියෙනවා කියලා නෑ. ඇත්තම සංයුතිය වෙනස් වෙලා කියන කාරණේ සාකච්ඡාවේදී ඔවුන්ගෙන් අදහස් වුණා. ඍජුව කිව්වේ නැතුණා. වෙනසක් වෙලා තියෙනවා. මේ අතර නිසි ප්‍රමිතියකින් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනුතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීති යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. CLC run naya hadisiyata parissamma naya sinisuradaka viyurdai.